දෙවියන් වහන්සේගේ වචනය අපිට මතක් කරනවා උත්පත්ති පොතේ දෙවියන් වහන්සේ තමන්ගේ ස්වරූපයෙන් මිනිසයා මැව්වා කියලා. දැන් බලන්න මිනිසයා දෙවියන් වහන්සේගේ ස්වරූපයට සමානත්වයට මැවෙනකොට මිනිසයා ඒ උන්වහන්සේගේ ස්වභාවය නැත්තම් මිනිසයාත් එක්ක බෙදාගත්ත දෙවිඳුන්ගේ ස්වභාවය දෙවිඳුන්ගේ ස්වරූපයට විරුද්ධව වැඩ කරලා මිනිසයා පාපයට වැටුණා. හැබැයි බලන්න වැටුණු මිනිසයාටත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වභාවයට පංගුකාර වෙන්න සැලස්මක් දීලා තිනවා. දෙවිනි පේදුරු පොතේ පළවෙනි පරිච්ඡේදයේ 3 4 පද කෙරෙහි ඔබගේ අවධානය යොමු කරනවට මම කැමතියි. ඒ පදවල අපිට මතක් කරනවා උන්වහන්සේ අපේ ජීවිතයටයි දේව භක්තියටයි අදාළ වූ සියලු දේවල් අපිට දීලා තිනවා. ජීවිතයට අවශ්‍ය දේවල් සහ දේව භක්තිකව හැසිරෙන්න අවශ්‍ය දේවල් අපිට දීලා තිනවා. හැබැයි එහෙම දීලා තින්නෙත් උන්වහන්සේගේ පුරුන්දු කරන කොටගෙන දෙවියන් වහන්සේ අපිට දීලා තින පුරුන්දු කරන කොටගෙන ඒ පුරුන්දු කරන කොටගෙන අපිට මේක දීලා තින්නේ මොකටද උන්වහන්සේගේ වචනේ කියනවා හතරවෙනි පදේ දෙවෙනි කොටසේ කියනවා එසේ කලේ පුරුන්දු අපිට දීලා තින්නේ එසේ කලේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමින් නුඹලා ගැලවි ඒ පුරුන්දු කරන කොටගෙන දේව ස්වභාවයට පංගුකාර වෙන පිණිස කියලා බලන්න දෙවියන් වහන්සේගේ පුරුන්දු අපිට කරන යහපත් අපේ ජීවිතයට කරන යහපත් දේ මොකද්ද දේව ස්වභාවයට නැවත අපිව පංගුකාරයන් කරනවා ලෝකයේ තිබෙන දූෂ්‍යකමෙන් නැත්නම් අපේ තෘෂ්ණාවල් වලින් අපිව වළක්වන්න තමයි අපි මේකෙන් ආරක්ෂා කරන්න තමයි උන්වහන්සේ මේ ජීවිතයටයි දේව භක්තියට අදාළ සියලු දේවල් දීලා තින්නේ උතුම් පොරොන්දු දීලා තින්නේ මේ ආයි නැවත ඒ තෘෂ්ණාවල් වලට වැටෙන්නේ නැතුව ලෝකයේ දූෂ්‍යකම් වලින් ආරක්ෂා වෙන්න තමයි උන්වහන්සේ අපිට මේ පොරොන්දු දීලා තින්නේ ඉතින් ඒවට අපි නැවත වැටෙන්නේ අපි මේ පොරොන්දු තුල සෑහීමට පත් වෙන්නේ නැතිකොට ඒකයි බයිබලයේ අපිට මතක් කරන්නේ ලත්පමණින් සතුටු වීම සමග භක්තිවන්තකම මහත්ම ලාභයක් පළවෙනි තිමෝති පොතේ 6 පරිච්ඡේදය අපිට මතක් කරනවා. ඉතින් බලන්න මගේ සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේගේ පොරොන්දු ඔයාට මටයි ඇතිද? ඒ වලින් අපිට සෑහීමටපත් වෙන්න පුළුවන්ද? හෙබ්‍රව පොතේ 10 පරිච්ඡේදයත් අපිට මතක් කරනවා 34 පදයේ ඉඳලා. උන්වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන තෙක් අපිට ඉවසිල්ල ඕනෑ කියලා. ඉතින් උන්වහන්සේගේ පොරොන්දු දිහා ඔබ බලාගෙන ඉන්නවා නම් ඒව විශ්වාස කරලා ඒව ඇදහිල්ලෙන් අත්පත් කරගන්න ඔබ පියවර ගන්නකොට ඔබ ලෝකේ දූෂ්‍යකමින් ගැලවෙන්න ඔබට පුළුවන් තෘෂ්ණාවල් වලින් ගැලවෙන්න ඔබට පුළුවන් මොකද ඊට වැඩිය උතුම් පොරොන්දු එතන මතක් කරන උතුම් පොරොන්දු අපිට දීලා තිනවා ඒ උතුම් පොරොන්දු අර තෘෂ්ණාවල් වලට ලෝකේ තියෙන දූෂ්‍යකම් වලට වැඩිය උතුම් ඒවා මේ පොළවේ දේවල් ඔක්කොම කුණුවයි පාවුලතුමා සැලකුවේ ඒකයි. ඉතින් ඒ උතුම් පොරොන්දු අල්ලගෙන ඒ වලින් සෑහීමටපත් වෙමු. ඒවා අත්පත් කරගමු දවස ගානේ. කුන්දේසි ඉෂ්ට කරමු. එසේ කරන්න ස්වාමින් වහන්සේ ඔබටයි මටයි ධෛර්යයත් ශක්තියත් දෙනසේක්වා. ආමෙන්.